පක්ෂ නියෝජිතයන් රැස්වී සාකච්ඡා කිරීමට එකගු අතර ඒ සම්බන්ධයෙන් සියත රූපවාහිනිය මගින් 2022 නොවැම්බර් 24 25 27 දිනයන් විකාශනය කරලද වැඩසටහන් වලදී සිදු කළ ප්‍රකාශ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවි ඇති බව විමර්ශ කළ යුතුයි කියන කාරණාවත් ඒදී 2081 කියනවා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වරප්‍රසාද කඩවි මහත්මයා සුදු නිර්දේශ සඳහා අපි කමිටුවක් පත් කරා මේ කමිටුව පත් කරන අවස්ථාවේදීවත් විපක්ෂයේ කවුරුවක්වත් විරුද්ධ වුණේ නැහැ ඒ අනුව තමයි මේ වරප්‍රසාද කමිටුව පත් කරලා නිමල් සිරිපාල සිල් ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නේ මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කාටවත් දඬුවම් කරන්න කියලා නෙමෙයි මෙතෙන්දී පැහැදිලිවම කියන දෙයක් තමයි මේ වාර්තාව නිර්දේශ 1.9 අංක 21 දාන පාර්ලිමේන්තු බලතල අප්‍රවණසේ දේශීය වගතිය නීතිපතිවරයා වෙත යොමු කළ යුතුයි මේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර සිටී මේක නීතිපතිවරයා වෙත යොමු කරන්න මිසක් කිසිම මාධ්‍ය ආයතනයකට දඬුවම් ලබා දෙන්න නෙමෙයි මේ නීතිපතිවරයා වෙත යොමු කරන්නේ වරප්‍රසාද කඩවෙලා තියෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ ශාබල්ල අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වේ ඒ මාධ්‍ය ආයතනයේ මෙතෙන්ට ගෙනල්ලා අවවාද කරන්න කටයුතු කරන්න කියලා. අවවාද කරන්න අවශ්‍ය නැහැ ඒගොල්ලෝ වැරද්දක් කළා නැත්තම්. ඉස්සෙල්ලා අපි ශාබල්ලිය යුත්තේ මෙතනින් වරප්‍රසාද කඩවෙලා තියෙනවද කියන කාරණාවත් එහෙම වෙලා තියෙනවා නම් නීතිපතිවරයා විසින් ලබා දෙන නිර්දේශ මොනවද කියන එකත් හඳුනා ගන්න. ඒ නිසා කවුරුත් මේකට කලබල වෙන්න ඕනේ නැහැ. මාධ්‍ය ආයතන වල හොඳ හිත දිනාගත යුතු නැහැ. අපේ අවාසනාව මේ පාර්ලිමේන්තුව තුල සෑම වෘත්තියකටම වෘත්ති සමිති තියෙනවා මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාදයක් කඩ වෙනවා නම් ඒ කඩ උණයි කිව්වම ආණ්ඩු පක්ෂයට ඒක වැදිච්ච එකක් නම් විපක්ෂය හරි සන්තෝෂ වෙනවා. විපක්ෂයට දුන්නා නම් අපි සන්තෝෂ වෙනවා ආණ්ඩු පක්ෂය. ඒ නිසා මෙතනදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරාම මේ වරප්‍රසාද ප්‍රශ්නේ පිළිබඳව තවත් කෙනෙක් ඒක අභියෝගයට ලක් කරනවා නම් මන්ත්‍රීවරුන්ගේ තියෙන අයිතියක් නැති කිරීමක් බවට පත් වෙනවා. ඒ නිසා මෙතනදී අපි ඉල්ලන්නේ නීතිපතිවරයාට යොමු කරලා මේ පිළිබඳව වාර්තාවක් ගන්න. ඒක ඉදිරිපත් කරන්නේ කිදෙන්? ගරු අන්තිමා නම කියන්න ඕන නැත්නම් හරි මේ ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමාගේ පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමා කියනවා මේක නීතිපතිවරයාට යොමු කරන එක විතරයි කියලා. එහෙනම් ඇයි මේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙතත් මේක යවන්න මේ වාර්තාවේ නිර්දේශ නෑ ඒක එතනට යවන්නේ ඒගොල්ලන්ට මේ පිළිබඳව කටයුතු දැන් මගේ වරප්‍රසාදයක් අඩු වුණා නන ගරු ඔබතුමා අහපු කාරණාවත් එක්ක මාධ්‍ය සදාචාරය අභිවෙන් පහුගිය කාලේ දේශපාලනඥයන්ට ගහපු හැටි අපි දැක්කා. මම එහෙම කාරණා කීපයක් කියන්නම් ඔබතුමා අහපු නිසා. ඒ වෙලාවේ න්‍යාස අහිමි වෙච්ච මන්ත්‍රීවරුන්ගේ ආත්මගරුත්වය නොමැති ආකාරයට හොරු යන වචනේ භාවිතා කර මාධ්‍ය කටයුතු කර ප්‍රචාරක වැඩසටහන් කරපු බව මන්ත්‍රීවරු මේ සභාවේ කිව්වා. අටිකෝර මන්ත්‍රීතුමාව ඝාතනය වුණාම අටිකෝර මන්ත්‍රීතුමා සිවිනා සියදි විනාසා ගත්තයි කිව්වා වෙඩි තියාගෙන. ඒක මේ මාධ්‍ය තුල වෙච්ච කතාවක්. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ සමන්පිය හේරත් මන්ත්‍රීතුමා ඔහු ඉතාමත් අහිංසක මන්ත්‍රීවරයෙක් ඉතාමත් හිත් වේදනාවෙන් මේ පාර්ලිමේන්තුව තුල මේ මාධ්‍යවල යන ප්‍රකාශ කරා. ඒ මෙච්චර ඕනේ නැහැ මූලසාරු මන්ත්‍රීතුමනි නියෝජ්‍ය කතානායකතුමා අජිත් රාජපක්ෂ මැතිතුමා වසර ගාණක් තුල ගොඩනගාගත්තු පෞරුෂයට හානි වෙන විදිහට එක් මොහොතකින් මාධ්‍ය අවිභාවිතා කරලා ඔහුට පහර ගහන්න කටයුතු කරා. මේවා දිගින් දිගටම වෙච්ච දේවල්. ඒ නිසා මෙතන අපි මන්ත්‍රීවරයෙකුට වරප්‍රසාදයක් අඩු වෙනවා නම් මේක ලියන්න විදියක් තියෙනවා. මේක දුන්නයි කියලා ඒ ආයතන වලට බෑ කටයුතු කරන්න. හැබැයි ඒ නීතියානුකූල නොවනාකාරයට කටයුතු කරලා තියෙනවද කියන හොයාබැලි මේ ආයතන වලත් වගකීමක් වෙනවා මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. මේක දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි බුද්ධ්‍යාංශ නිලධාරීන්ට ආරක්ෂක අංශ රාජ්‍ය නිලධාරීන්ට මේ දේවල් වෙනවා. මම කියන්නේ සියලු මාධ්‍ය ආයතන එහෙමයි කියලා. සියලු මාධ්‍යවේදිනුත් එහෙම නෙමෙයි. හොඳ මාධ්‍යවේදීන් සමහර දේවල් අපිට කතා කරලා අහනවා අමතුමා මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා මේක ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. දෙකම දානවා. හැබැයි මේක අවුල්ලන්න කරපු කාරණාවක් කියන එක තමයි මම දකින්නේ. ඒක නිසා මම කිව්වේ හැමෝම අහනවා කවුද පැමිණිල්ල කරේ කියලා. 2022 දෙසැම්බර් 13 වෙනිදා මේක මේ සභාවේ සාකච්ඡා කළා. මේ කමිටුව පත් කරන්නේ මේ සභාව අනුමැතිය දුන්නා. ඒ වார்த்தාව ගැන තමයි නීතිපතිවරයාට යට යොමු කරන්න අද මේකෙන් මම හිතන්නේ. ඒක නිසා කවුරුත් මේකට කලබල විය යුතුයි කියලා. ඒ වගේම මම දෙවෙනි කාරණාව ගලු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි විදුලි හා බලශක්ති ඇමතුමා කන්තිල් සම්පත් පනත යටතේ නියෝග
මීට අවුරුද්දකට ඉස්සෙල්ලා මීට අවුරුද්දකට ඉස්සෙල්ලා මේ වගේ කාල සීමාවකදී මේ අපි රටක් හැටියට මුහුණ දීපු ගැටලු අපිට අමතක වෙගෙන යනවා අපි පැය 6 7 පෝලිං වල හිටියේ අපිට ගෑස් ටික ගන්න අපිට පුළුවන් කමක් ලැබුණා ආර්ථික අපි මේ වෙලාවේදී මේ වගකීම බාර ගන්න කාන්චන විජේසේකර ඇමතිතුමා තරුණ ඇමතිවරයෙක් හැටියට මම හරි සන්තෝෂ වෙනවා මම හැමතැනම කියන කතාවක් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එතුමා තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ජනප්‍රිය තීන්දුව ගත්තේ නැහැ පොදුවේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත්ත කාරණාව සම්බන්ධව මමයි ඒක ඉදිරිපත් කරන්නේ සියලු මන්ත්‍රීවරු එදා ඒ සාකච්ඡාවට සහභාගී වෙච්ච සියලු මන්ත්‍රීවරු ගැන මම මේ කතා කරන්නේ ආණ්ඩුපක්ෂ සංවිධායක හැටියට මම මේ කාරණාව ඊළඟට විජේසේකර ඇමතිතුමා ජනප්‍රිය තීන්දුව ගත්තේ නැහැ එතුමා කැමැත්තෙන් විදුලි බිල වැඩි කරේ නැහැ ඉන්ධන බිල වැඩි කරේ නැහැ ඉන්ධන පාඩු ලැබෙමින් මිනිස්සුන්ට දුන්නා ඒකේ උපරිම වරප්‍රසාදය ගත්තේ මේ රටේ ඉන්න ධනපති පන්තිය ඒ අය තමයි වාහන පාවිච්චි කරේ වාහන පාවිච්චි කරන්නේ නැති මිනිස්සයා පවා ඒකට දායකත්වය දෙන්න උනා එනිසා ඒ තීන්දුව ගන්නකොට එතුමාට විරුද්ධව මතවාද හැදුනා එතුමා යම් කිසි දෙයක් කරලා ඒ කලමනාකරණය කරා ජනාධිපතිතුමා අපි සන්තෝෂ වෙන්න ඕනි අද විපක්ෂයේ සමහර අය මෙතන ඇවිල්ලා කය ගහනවා කියවනවා යෝජනා කරනවා හැබැයි වගකීමක් බාරනම් කටයුතු කරන්න පුළුවන් කමක් අයියක් තිබුණ නැහැ අපි ආරාධනා කරා විපක්ෂ නායකට අපි කතා කරා අනුර කුමාර මහත්තයාට මෙතනට ඇවිල්ලා මේක බාර ගන්න කියලා ඒ අභියෝග බාර ගන්න විවේචන කරලා මේ රටේ ආර්ථික කඩාකප්පල් කරන්න අවශ්‍ය පසුබිම තමයි ඒකලන් මෙතන කරන්න හදන්නේ මම දැක්කද සමහර මන්ත්‍රීවරයෙක් ඉඳන් කිව්වා මේ IMF